හිතාමිතුනි මේ නිශ්චිත මොහොතේදී රනිල් වික්‍රමසිංහ මැතිකරන වේදිකාවේ රනිල්ගේ ප්‍රචාරක ගීතය කියන්නේ නැත්තම් තේමා ගීතය කියන්නේ මේ රටේ ප්‍රසිද්ධම කුඩුකාරයෙක් නැත්තම් කුඩ්ඩෙක් මේ කුඩ්ඩම් නිරන්තරයෙන්ම මේ රටේ මත්ද්‍රව්‍ය ගෙන්නපු ඒ වගේම මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරපු බෙදාහරපු කෙනෙක් කියන එක හැමෝම දන්නවා රනිල් වික්‍රමසිංහ නිරන්තරයෙන්ම කියපු කතාවක් තමයි දේශබන්දු තෙන්නකෝන් නොහොත් සිද්ධාලේප පොලිස්පති මේ තනතුරේ තියාගන්න තමන් ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගහන්නේ විශේෂයෙන්ම දේශබන්දුවට විතරයි මේ රටේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වන්න පුළුවන් කියන කාරණේ. හැබැයි රනිල්ගේ රෙද්දපල්ලේ මේ වෙනකොට කයිවාරු බේරෙමින් තියෙනවා. මේ වෙනකොට රනිල් බොහොම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා තමන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරණ අතර ගැටුමක් නැහැ තියෙන්නේ සහයෝගයක් පමණයි කියන කාරණේ. එහෙම නැත්නම් අමල්ලමගේ ප්‍රසිද්ධ කුඩුකාරෙක් වගෙනල්ලා තමන්ගේ වේදිකාවේ තියාගෙන ජනාධිපති මැතිවරණ ප්‍රචාරක වැඩ ආරම්භ කරන්නේ නැහැ. මේ පුද්ගලයා බොහොම පැහැදිලිව මැද පෙරදිග රටකදී ඔබට මතක ඇති මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වුණා. මේ රටේ හිටපු ප්‍රසිද්ධ පාතාල නායකයෝ කීප දෙනෙක් සමග එදා හිරගෙදර ඉඳලා තාත්තයි පුතයි දෙන්නම අත්අඩංගුවට පත් වුණාට පස්සේ පළමුවෙන්ම පුතා යම් තම් පණ බේරගෙන මේ රටට පැන්නා. ඔබට මතකද මේ අමල් කියන පාතාල කුඩුකාරයාගේ ගෙදර පස්සේ පොලිසිය රේඩ් කරපු වෙලාවේ අහු වුණා හෙරොයින් පාවිච්චි කරන අවශ්‍ය කරන උපකරණ සහ හෙරොයින් පාවිච්චි කරලා දාලා ගිය විවිධ ආකාරයේ උපාංග කිහිපයක්. කොහොමදත් මිත්තෝරුනි ජාතියේ අවාසනාවට උන්ගේ වාසනාවට ඔහුව ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්ුනේ නැහැ. ඉන් පස්සෙ ටික කාලයක් සද්ද වහලා හිටපු මේ ප්‍රසිද්ධ කුඩුකාරයෝ නැමත වතාවක් වැඩ පටන් අරන් තියෙනවා. ඒ ප්‍රතිඵලයක් විදියට තමයි පබ්බසන්තට බල්ලෙක් වගේ මැරෙන්න සිද්ධ වුණේ. කොහොමදත් මේ දේශබන්ධුව නැත්තම් මේ සිද්ධාලේ පොලිස්පතේ අලසුයි දෙන්න එකතු වෙලා මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වනවායි කියලා කරේ අහිංසක ගම්මට්ටමේ ඉන්න කුඩුකාරයෝ ටිකක් ගැනලා කූඩු වලට දාපි. ඒ විතරක් නෙමෙයි තමන්ගේ තරහකාරන්ගේ ගෙවල් වලට ගිහිල්ලා කුඩු පැකට් දාලා ගැනලා කූඩු කරපික. මේ රටේ හිටපු ප්‍රසිද්ධ ජාවාරංකාරෝ කිසිම එකකට දඩුවම් කරේ නැහැ. එහෙම කෙරුවනම් පාර්ලිමේන්තුවේ බහුතරයක් දෙනා සමහරුලාට ඉන්නේ මේ වෙනකොට කූඩු වල. එහෙම කරානම් බොහොම පැහැදිලිවම මේ ක්ලබ් වසන්තරට බල්ලෝගේ මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ මේ වෙනකොට ඉන්න ඕනේ වැලිකඩ. කොහොමදත් විහංසමාලිලට මේ වෙනකොටත් පොලිස් ආරක්ෂක පවා ලැබෙන තත්වයකට පත් වෙලා තියෙනවා. දවසින් දවස මේ රටේ යන්නේ බල්ලට. බල්ලෝ පාලනයට එනවා. ඒ නිසා මොන විදිහට මොකා මොනක විදිහේ කයිවාරු ගැහුවත් සැලැස්මක් නැති කාල කන්නින්ට ඡන්දෙ දුන්නාම සිද්ධවෙන දේ තමයි අද මේ වෙනකොට අපි අත්විඳින්නේ. ඒ නිසා මිත්‍රෝනි තවත් අවුරුදු පහක් කෙලව ගන්නවද නැද්ද කියන තීන්දුව තමයි ඔබට හෙට දවසේ ගන්න තියෙන්නේ. ඒ නිසා සැලැස්මක් ඇති දැක්මක් ඇති වැඩසටහනක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට යමු. මිත්‍රෝනි අරුන්ද ජයග්‍රහණ නමුදු ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.